ඒගොන් කියලා පිළිගන්නවා ආදරණීය YouTube යහළුවනේ යෙහෙළියනි සියලු දෙනාම අද කතා කරන්න බලාපොරොත්තු වෙන පොත ඇත්තම කිව්වොත් එම වර්තමානයේදී හැම දෙනෙක්ම මුහුණ පාලා තියෙන අර්බුදයක් ගැන මේක වසර ගණනාවකට කලින් පූර්ව කතනේ කරලා ලියවුණු කෘතියක් ගැන තමයි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කෘතිය කියවගෙන යනකොට වර්තමාන පරිසරයත් එක්ක වර්තමාන සමාජයත් එක්ක වර්තමානයේ මුහුණ දීලා තියෙන අභියෝගත් එක්ක මේ පොතේ හැම වචනයක් වචනයක් පාසාම අපිට යම් කිසි කතා මාලාවක් අපේ හිත තුළ නිර්මාණය වෙනවා. ඉතින් ඉක්මනටම යමු මොකද්ද මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන පොත කියලා බලන්න. අද මම දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ග්‍රන්ථය පිළිබඳවයි. හරියාදනයලු අදවසේදී කතා කරන්නේ ලෝහිත වසංගතය කියන මේ කෘතිය ගැන. ලෝහිත වසංගතය කියන කෘතිය ඉංග්‍රීසියෙන් පරිවර්තන ඉංග්‍රීසියෙන් ලියවලා තියෙන්නේ ජැක් ලන්ඩන් විසින් ද ස්කාලට් ප්ලේග් කියන කෘතිය තමයි සිංහලට පරිවර්තනය වෙන්නේ මෙන්න මේ විදිහට ලෝහිත වසංගතය කියලා. ලෝහිත වසංගතය කෘතිය සිංහලට ඔබට කියවන්නට පුළුවන් විදිහට අපට කියවන්නට පුළුවන් විදිහට පරිවර්තනය කරන්නේ අපි හැමෝම දන්න ඉතාම සුපුරුදු පරිවර්තිකාවක් විසින් ඒ තමයි චාරුණ්‍යා දෙහිගම පරිවර්තිකාව විසින් තමයි මෙන්න මේ කෘතිය සිංහලට පරිවර්තනය කරන්නේ. ඉතින් මේ කෘතිය ගැන කතා කරද්දී මම අද දවසේදී බලාපොරොත්තු වෙන පරිවර්තන කෘතියක් ඉන්න ප්‍රධාන මාතෘකා කීපයක් යටතේ මේ පොත ගැන පොඩි කතා බහක් යෙදෙන. ඉතින් පළවෙනි කතාවේදී තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ කෘතිය ඇතුලේ තියෙන කතාව මොකක්ද කියන එක ගැන ස්පොයිලර් නැතුව කියන්න. මොකද හේතුව තමයි විශේෂයෙන් මේ කෘතිය ගැන කතාව ස්පොයිලර් නැතුව කියද්දී මම බොහොමත්ම පරිස්සම් වෙනවා. පොතේ පිටුගාන සීමා වෙන්නේ පිටු 88කට විතරයි. එතකොට මේ පිටු 88ක් පුරාවට යන මේ කෘතිය තුළ යම් යම් කරුණු කාරණා ඉදිරියට ඉදිරිපත් වෙද්දී ස්පොයිලර් එකක් තිබුණොත් ඒක මේ පොතට කරන ලොකු අසාධාරණයක්. ඒ නිසා ඉතාමත් සීරුවෙන් මේ තොරතුරු ගැන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ගත්තොත් මේ දෙවෙනි කොටසට යද්දී මම බලාපොරොත්තු වෙනවා කතා කරන්නට මේ කතාව රචනා කරපු මුල් කතුවරයා එහෙම නැත්නම් කතාවේ කතුවරයා විදිහට ඉන්න ජැක් ලන්ඩන් ගැන පොඩ්ඩක් කතා බහ කරන්න. තුන්වෙනි කොටසට ගියාන් පස්සේ අපි පරිවර්තිකාවගේ ලේඛනය ගැන සහ ඇගේ වෙනත් නිර්මාණ ගැන පොඩි කතා බහක් යෙදෙමු. හරි, දැන් එතකොට අද දවසේදී අපි කතා කරන්න මුලින්ම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කෘතියේ තියෙන කතාව කොහොමද කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ කතාවට පදනම් වෙන්නේ නමේ තියෙන විදියටම වසංගතයක්. ලෝහිත වසංගතයක්. එහෙම නැත්නම් රක්ත වසංගතයක්. එහෙම නැත්නම් රතු වසංගතයක්. ඊට වඩා උදාහරණ දෙන්න ඕනේ නැහැ. ඉතින් කොහොම හරි මෙන්න මේ ලෝහිත වසංගතයේදී සිද්ධ වෙන දේ තමයි මේකේ ශානරය. ශානරය ගැන කිව්වොත් මේක ෆික්ෂන් එකක් විදියට තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් ෆික්ෂන් එකක් විදියට ඉදිරිපත් වෙද්දී ඔයගොල්ලෝ බැලුවොත් එමු ගුඩ්රීඩ්ස් 3.95 රේටින් සංඛ්‍යාවක් මේකට ලැබිලා තිනවා. නමුත් මේ කෘතිය තුළ විද්‍යාත්මක ප්‍රබන්ධයක යම් යම් ලක්ෂණ මට දකින්න ලැබුණා. ඉතින් මම වැඩිපුරම කියවන්න ආස ශානරයක් නෙවෙයි විද්‍යා ප්‍රබන්ධ ශානරය. ඉතින් ඒ නිසාම දෝ මන්දා මට මේක එක හුස්මට කියවලා ඉවර කරන්නට උවමනා වුණා. ඉතින් දෙසැම්බර් මාසේ 25 වෙනිදා නිකුත් වෙච්ච මේ කෘතිය මට කතෘ අත්සන සහිතව පරිවර්තිකාවකින් ලැබීම ඇත්තටම බොහොමත්ම සතුටට කාරණයක්. ඒ නිසා ඇගේ නිහතමානීකමට ඒ ලැබුණු ත්‍යාගය වෙනුවෙන් මම මේ අවස්ථාවේදී චාරුණ්‍යා දෙහිගම මහත්මියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ පොත මත එවීම සම්බන්ධයෙන්. ඉතින් කෙසේ හෝ වේවා මේ කෘතිය විද්‍යා ප්‍රබන්ධයක් කිව්වම එකපාරට කට්ටිය බය වෙන්න පුළුවන්. විද්‍යාත්මක කරුණු තියෙනවා මෙන්න මෙහෙම හරි අමාරුයි. කිසිම දෙයක් එහෙම නැහැ. මේකේ තියෙන්නේ වර්තමාන නූතන සමාජයේදී මම කලින් කිව්වා වගේම නූතන සමාජයේදී අපි කොවිඩ් එක මුහුණ දීලා තියෙන අර්බුදෙම මීට වසර ගණනාවකට කලින් හරියටම කිව්වොත් 100 වසරකටත් කලින් දැකලා ලියවෙච්ච පොතක්. ඉතින් ඒ ෂොක් එක, ඒ කැළඹීම, ඒ තැතිගැස්ම අපිට මේ පොත කියවගෙන යද්දී දකින්නට පුළුවන්. ඒ තමයි මේ ජැක් ලන්ඩන්ට මේ වගේ දෙයක් හිතුනේ කොහොමද? මොකද මේ ලෝහිත වසංගතයක් ගැන මොහු ලියන්නේ 1910. 1910 මොහු රචනා කරපු මේ කෘතිය තුළ ලියවෙන ලෝහිත වසංගතය අපිට ලෝහිත නොවුනට හැමෝටම රතු පැල්ලම රතු එලියක් නිකුත් කරපු වර්තමානයේදී ලක්ෂ ගාණක් ජීවිත අහිමි කරපු නෙතට කඳුලක් උනපු අවස්ථාවක මේ මොහොතේ කියවන ලැබීමක් එක්තරා ආකාරයක දෛවෝපගත සිද්ධියක් කියලා කියන්න පුළුවන්. කෙසේ හෝ වේවා මෙන්න මේ ලෝහිත වසංගතය තුළ මට දකින්න හම්බෙනවා අවස්ථා තුනක්, යුග තුනක්. එයි මම එහෙම කියන්නේ. මේ පොතේ එන චරිත කතා කරන්නේ 2073 සිට. නමුත් මේ ලෝහිත වසංගතයේ සිද්ධ වෙලා තියෙන ඊට වසර 60කට කලින්. ඊට පස්සේ
මේ කෘතිය රචනා කරලා තියෙන්නේ 1910දී. එතකොට මම ඒකයි කිව්වේ මේක අනාගතයේ දැකපු අවස්ථාවක් විදිහට. දැන් සාමාන්‍යයෙන් අපි විද්‍යා ප්‍රබන්ධයක් කියවගෙන යනකොට ආතර්සි ක්ලාක් මහතාගේ අභ්‍යවකාශ මෙහෙයුම් වෙන්න පුළුවන්. අනිකුත් විද්‍යාත්මක ප්‍රබන්ධ ගැන කියවනකොට ඒවල දක්පු අනාගත ලෝකයම අනාගතේ මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන් කියලා විදියට ඒ කෘතිව රචනාවේදී ජැක් ලන්ඩන් ලියලා තියෙන මෙන්න මේ කෘතිය තුළ මේ වර්තමාන සමාජයේම ගැන නැවත කතා කතිකාවතක් ඇති වෙනවා. ඉතින් මම මේ කතාව කියවගෙන යනකොට මම කිව්වනේ මගේ ස්පොයිලර් නැති වෙන විදියට මම කතාව කරන්න බලාපොරොත්තු වෙනා කියලා. ඒ හින්දා මේ කතාවේ ප්‍රධාන කතානායකයා චරිතේ ප්‍රධාන චරිතේ විදියට වෙන්නේ මේකේ තියෙන මහාචාර්යවරයා. ඇමරිකානු ජාතික මහාචාර්යවරයෙක් තමයි ප්‍රධාන කතානායකය වෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරේ ඉඳලා. පිටිපස්සේ මේ විදියට සඳහන් වෙනවා ස්කාලට් ප්ලේගින් නම් කෘතිය The Call of the Wild White Fang වැනි ලෝපතල අපූර්ව කෘති රසක් ලිව් ඇමරිකානු ජාතික ජැක් ලන්ඩන් කතුවරයාගේ තවත් අපූර්ව නිර්මාණයක්. මෙම කෘතිය ලියවී ඇත්තේ අනාගත ලෝක විනාශයේ, එහෙම නැත්නම් අපි කියන සාමාන්‍ය apocalyptic, එහෙම නැත්නම් අපි කියන ලෝක විනාශයකින් පස්සේ ලෝකයේ පවතින ආකාරය ගැන තේමා කරගෙන. පොත ලියවෙන වසර 1912 වූද. මේක 1912 කියලා හඳාංශන සාමාන්‍ය 1910දී මේක රචනා වුණාට මේක 1912 වර්ෂයේදී තමයි අර අපි කිව්වොත් එහෙම ලන්ඩන් මැගසින් වල මේක කෘතියක් විදිහට, يعني කතාවක් විදිහට ප්‍රචලිත වෙයි. නමුත් 1915ට ගියාට පස්සේ තමයි මැක්මිලන් කියන ප්‍රකාශක ආයතනය විසින් ඒක පොතක් විදිහට ඉදිරිපත් කරලා ප්‍රකාශයට පත් කරන්නේ. මේ අපි කතා කරන 2020ට වසර 100කටත් කලින් ඉඳලා මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. එතකොට මේ සිද්ධිය ලියලා තියෙන්නේ. එතකොට පොතට පාදක වෙන කාල පරාසය වෙන්නේ 2073 වසරේ. වයෝවෘද්ධව සිටින මහාචාර්ය ජේම්ස් හාවර්ඩ් ඉස්මි 2073 වසරේදී වසර 60ක් ආපස්සට හැරී මතකයේ ආවර්ජනය කරනවා ලෝහිත වසංගතය ගැන. මේක හරියට අපි දැන් නූතනයේදී මුහුණ දුන්න කොවිඩ් එක්ක තව අවුරුදු 60ක් ගියාට පස්සේ කොවිඩ් ගැන අපේ ළමයෙකුට, අපේ මුණුබුරෙකුට, අපේ ළමයෙකුට මුණුබුරෙකුට කතා කරන විදියට විලාශයට තමයි මෙන්න මේ අපේ ප්‍රධාන කතානායක ජේම්ස් විසින් ඉදිරිපත් කරන්නේ ඔහුගේ කතාන්තරේ. ඉතින් ඒ ඔහුගේ වටා ඉන්න මුණුබුරන් මේ කතාව අසාගෙන ඉන්න විදිය, ඔවුන්ට විහිළුවක් වෙන විදිය, ඔවුන්ට දැනෙන්නේ නැති ගතිය ඉතාමත් අපූර්වට මේ කතාව තුර විස්තර වෙනවා. සමහර විට අපේ අනාගතයේදීත් අපේ මුණුබුරන්ට, මිනිබිරියන්ට මේ අපේ මුහුණ දුන්න, අපි දැන් වර්තමානයේ මුහුණ දෙමින් පවතින උවදුර විස්තර කරනකොට ඔවුන්ටත් ඒ හැඟීමම සමහර විට ඇති වෙන්නට පුළුවන්. ඒ වගේ තමයි මේ කෘතිය පුරාවටම ලියවලා තියෙන අරාජිකත්වය, ශිෂ්ට සම්පන්න බව නැතිවීම. එහෙම නැත්නම් මේක දැන් හුදෙක්ම වසංගතයක් ගැන කියවෙන කතන්දරයක් නෙමෙයි. මේක මෙතන තියෙන අර ගැඹුරුව අපිට එළියට ගන්න තියෙන කොටස. මොකද අපි වසංගතයකට වර්තමානයේ මුහුණ දුන්නට අපි අරාජිකත්වය කියන එකේ ඇත්තටම අරාජිකත්වය කියන එක මුහුණ දෙමින් තියෙන්නේ නැහැ අපේ ලංකාවේ හැටියට. මොකද මේ පොත කියවුවට පස්සේ තේරෙනවා ඒ වගේ අවස්ථාවකට මුහුණ දුන්නොත් අපේ රට විතර නෙමෙයි මුළු ලෝකෙම සભ્યත්වය, මනුෂ්‍යත්වය, ඊළඟට තියෙන ශිෂ්ට සම්පන්න බව මේ හැම දෙයක්ම නැති වෙලා අපිත් මිනිස්සු විදියට ඉන්නවට වඩා වනජීවීන්ගේ ගතිපැවතුම් එක්ක ජීවත් වෙන්නට ඉඩකඩක් ඇති වෙනවා නේද කියන හැඟීමක් මේ කෘතිය තුළ ඉස්මතු කරන්න උත්සාහ කළා තියෙනවා. අර මනුෂ්‍යත්වයේ දියාරු වීම කියන කාරණයත් එක්ක මේ වසංගතය බලපෑම හින්දා. සාමාන්‍ය උගලෝ TV series බලන නැද්ද Walking Dead එක වෙන්න පුළුවන්, මෙන්න නැත්නම් ඇමරිකන් අපි කියන Purge යනාකේ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ TV series වල තියෙන අර මං කිව්වා මනුෂ්‍යත්වය නැති වෙලා ගිහිල්ලා අපේ තුල තියෙන අර වනචාරී ගති ඉස්මතු වීම කියන කාරණය තුල මෙන්න මේ පොත තුලත් ඒ ගතිය ඉස්මතු කරලා පෙන්නලා තියලා තියෙනවා. ඇත්තටම ලෝක විනාශයක් සිද්ධ වුණොත්, ඇත්තටම වසංගතයක් සිද්ධ වුණොත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියන කාරණය. හරි. ඉතින් කොහමරි මම ඔන්න වැදගත්ම කරුණු කාරණා ටික කිව්ව පොතේ තියෙන දේවල් එක මම කතාව මොකද්ද, කොහොමද මේ ලෝහිත වසංගතය හැදෙන්නේ, කොහොමද බෝ වුනේ, කියම් මැරුණාද, කොහෙද තියෙන්නේ, ඒක අතන්දර මුකුත් කියන්නේ නැහැ. පිටුවස්සවටයි ඉතාමත් ඉක්මනින් කියවන්නට හැකියාව ලැබෙන කෘතියක් හින්දා මන් නිහඬ වෙනවා එතනදී. දෙවෙනි කොටසට ගියෝ දෙවෙනි කොටස තමයි ජැක් ලන්ඩන්ගේ කතුවරයා ගැන කියන කතාව. එතකොට ජැක් ලන්ඩන් ගැන කතා කරද්දී ජැක් ලන්ඩන් විශේෂයෙන්ම ඔගොල්ලෝ බක් කෘතිය සිංහලෙන් කියවුවා නම් The Call of the Wild මෙන්න මේ තියෙන්නේ චරුණ දෙහිගම මහත්මයගම එම කෘතිය සිංහලෙන් පරිවර්තනය කරලා තියෙනවා. ඔබට කියවලත් ඇති ප්‍රසිද්ධ කෘතිය. ඉතින් මෙන්න මේ ජැක් ලන්ඩන්ගේ බක් කෘතිය කියවුවට පස්සේ මට ඇත්තටම ජැක් ලන්ඩන් ගැන ඇත්තටම ලොකු සොයන්න බලන්න සහ ඔහුගේ කෘති කියවීම සඳහා අවශ්‍යතාවයක් ඇති වුණා. ඉතින් ඒ නිසාමයි ඇමරිකානු ලේඛකයෙක් විදිහට ජැක් ලන්ඩන් විසින් රචනා කරලා තියෙන මේ කෘති කන්දරාව අතරින් සිංහලට පරිවර්තනය වෙමින් තියෙන මේ කෘතියත් මට කියවන්නට බොහොමත්ම ආශාවක් ඇති වුණේ. ඉතින් White Fang වෙන්න පුළුවන්, මෙන්න මේ කෘති වෙන්න පුළුවන්, මෙන්න මේ දේවල්
ජැක්ලන්ඩ නැතින් ලේවෙලා තියෙනවා. ඔහු ඇත්තරම කිව්වත්තේම මේ කෘතිය රචනා කල තින මර මං කලින් කිවවාගේ නමසේ දහයි නමසේ දොල හැදි තමයි මේ අපේ කිවත්තේම සඟරාවක පලවෙන්න ලන්ඩන් මැගසින් වල ඉරි පස නමසේ පහලද මැක්පිලන් සමාගම විසින් පොත නිෂ්පාදන වෙනවා. එතිනින් අවසානයේදී එදනමසය හතලිස් නමේදී තමයි ෆැන්ටස්ටික් මිස්ටරීස් කියන සංග්‍රහය නැවත රීප්‍රින්ට් එකක් නැවත මුද්‍රණයක් සිද්ධ වෙනවා. කෙසේ හෝ මේ ලෝහිත වසංගතය ලිවීමේදී 1942 එඩ්ගර් ඇලන් පෝ විසින් රචනා කරලා තිබුණු මාස්ක් ඔෆ් ද රෙඩ් ඩෙත් කියන කෘතිය, එහෙම නැත්නම් සිංහලට නෝමලි ගත්තොත් එහෙම රතු මරණයේ වෙස් මුහුණ කියන කෘතියේ පොඩි ආභාෂයක් ලබාගෙන තියෙනවා කියලා කියන්නට පුළුවන්. එතකොට එඩ්ගර් ඇලන් පෝ කියන්නේ කවුද කියලා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා ඇති. හොර එහෙම නැත්නම් ත්‍රාසය සහිත මේ භීතිය සහිත කෘති රචනා කරන එඩ්ගර් ඇලන් පෝගේ කෘතියක ආභාෂයත් මේක ලබාගෙන තියෙනවා. අර ඇපකලිප්ටික් එහෙම නැත්නම් ලෝක විනාශය සනිටුහන් කරගෙන ලියවෙච්ච කෘති අලලාගෙන මොහුගේ මේ කෘති 1912 වර්ෂයේදී නිෂ්පාදනය වෙන්නේ නිර්මාණය වෙද්දී. කෙසේ හෝ වේවා ලෝහිත වසංගතයේ කෘතිය පරිවර්තනය කරන අපි තුන්වෙනි කොටස ගිය පරිවර්තනය කරන සුපුරුදු පරිවර්තිකාව චරුණෑ දෙහිගම ලේඛිකාව විසින් මෑගේ කෘති ගණනාවක්ම සිංහලට අපිට මිලදී ගන්නට පුළුවන්. විල්ෂේර් කන්දපාවුල පාසල් මතක, ඊළඟ නිසල දෝංකාරය කාව්‍ය සංග්‍රහය, සරු තන බිම් සොයා නවකතා, නැන්බරි පරිවර්තන, කඳුළු නැති ලෝකයේ නවකතා, බක් පරිවර්තන, කොරියන්ඩර් පරිවර්තන, එකම හඳක් යත නවකතාවක් ප්‍රේමාන්විත කතාවක් මේ ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ කෘතිය ගැනත් මම ලින්ක් එක සඳහන් කරන්න මෙතනින්. එතකොට ඔයගලන් පුළුවන් ගිහිලා ඒක වීඩියෝ එකක් බලන්න. සිරකරුවාගේ බිරිඳ පරිවර්තන මේ විදිහට නිර්මාණය කරලා තියෙන පරිවර්තන වලින් මේ කෘතිය ඉතාමත් ඉක්මනින් කියවගෙන යන්න පුළුවන්. වර්තමාන සමාජෙත් එක්ක කියවගෙන යනකොට හැම මොහොතේම වර්තමාන සමාජෙත් එක්ක සම්බන්ධ වෙන කෘතියක්. ඒ නිසාමයි ඔබ මේ කෘතිය සඳහා අවස්ථාවක් ලබා දෙය යුත්තේ. හේතුව තමයි සමහර විට එහෙම වුණොත් අපි ජීවත් වෙයිද. ඉතින් ඒ ප්‍රශ්නෙට පිළිතුර මේ ලෝහිත වසංගතයේ කෘතිය කියවගෙන ගියාට පස්සේ ඔයගොල්ලන්ටත් හිතෙන්න පුළුවන්. අපි ඒ අතින් කොවිඩ් වසංගතයේ හමුවේ අපි ඉන්න තැන සහ මේ ලෝහිත වසංගතයේ තුල ජැක් ලන්ඩන් දැක්කපු ලෝකය අතර කොයිතරම් පරස්පරයක් මේ තියෙනවද කියන එක ඔයගොල්ලන්ට මේ පොතේ පිටු 88 ඉවරුණාට පස්සේ කියවලා දැනගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඔබලන්ට පොත මිලදී ගන්නට පුළුවන් රුපියල් 320යි ග්‍රන්ථ වේදින්. නමුත් 320 වුණාට 130ක ඩිස්කවුන්ට් එක යටතේ ඔයගලන්ට මිලදී ගන්න පුළුවන් ග්‍රන්ථ ආයතනය හරහා. ඉතින් අද දවසේ මේ වීඩියෝ එකේ ඉදිරිපත් කරපු ලෝහිත වසංගතය කෘතිය ඔබ කියවලා තියෙනවා නම් ඔබට දැනුණු දේවල් මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔබ කියවන්නට බලාපොරොත්තු වෙන ඉදිරියේදී කියවන්නට ආසාවෙන් ඉන්න පොත්පත් පිළිබඳවත් ඔයගලන්ට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඉතින් බලාපොරොත්තු වෙන මේ පොත්පත් එකතු කරගෙන කියවලා ඔයගලත් එක්ක මේ කරුණු කාරණා ටික බෙදා හදා ගන්න. එහෙනම් අදට මම සමු ගන්නවා සියලු දෙනාට සුභම සුභ දවසක් වේවා. අයිබෝන්.